සමන්තා చක්කවාලිసు అట్්‍රరాගච්චන්තුදීවතා සද්ධමం මుනිරාජස්ස சుනන්තුు සගගමොකදං දම්ම සවන කාලු අයంබදంතා දම්ම සවන කාලු අයංබදංතා නමසාාවන්නෙ කාලු අයං බදන්ත නමුෝතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුෝතස්සේ භගවෙතුූ වරහතු සම්මා සම්බුද්දස්සෙ නමුෝතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස වාසනාවතු පිහිවතුනි අද මේ හැම දෙනාම ගම්වාසී අවට ගම්වාසී සැදැහැවතුන් එකතු කරගෙන විශේසිීමම හොරණ ප්‍රදේශය මිල්ලනිය පිනාහේන මැස්සන් පාලමුල්ල එවගේම ඉඹුලහේන කජුගහදනිය බොර ලැස්ස කියන ගම්වාසී දායක දායිකාවන් හැමෝම එකතු වෙලා ධර්මදානම මහපින්ක මක් සිදු කර. බ හැම දෙෙන මුලින්ම සිහිපත් කරගන්න පිනාතර අගග්‍රම පින තමයි ධර්මදානේ. ති එනිසාද මේ ධර්මදානමයේ පින ඔබ හැම දෙනාටමත් ධර්මවබෝධයේ පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියන ආශිර්වාද ධර්මාවබෝධයේ පිණසම ධර්මශ්‍රවනයත් ධර්මදානමයේ පිනත් පාරමිතාවක්ම වේවා කියෙන නාශිරවාදයක් ඇති කරග. ේ අපි මේ යන සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ දුක්කාරය සත්‍ය තුළ පෙන්නවා අපිට ප්‍රියයන් මුණගැහෙනෝ අපිට හිතවත් අය යාලූ ඥාතීන් බොහෝ මාදරින් අපි රැකබලාගන්නයි ආදරණීන් හම්පෙනවා ඒ අයයි ජීවිතයේ ඇසුරු කරන්න ලැබීම එකට වාසේ කිරීම සැපයක් හැබැයි ඒ අයගෙන් වෙන්වීම පියෙහි විප්පයෝකෝ දුක්කෝ. එක දුකක් හැටියට ඒ අය අහිමිවීම වෙන්වීම දුකක්. ඒවගේමයි මේ සසර ඉපදීපදියන තා කල් අප්‍රීියන් හතුරු හම් වෙන තරහකාරෙන් තරහකාර ඉන්න ද නැද ඉන්නවා. බුදුරජාන් වහන් සිටත් හිටියන්. සසරි පාරමී පුරාගෙන කොච්චර සංසාරි සාරා සංකයේ කල්ප ලක්ෂයක් මෛත්‍රිය පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටට පිරුව. එච්චර මෛත්‍රිය වැඩුවත් උන්නහන් සේටත් වයිර බැඳගෙන සංසාරයයාහපු පවකාරයු හිටියද නැද හිටියා ඒක තමයි සසරි හැටි. ඉවසීම කන්තිපාරමිතාව තමන්ගේ අතපාය කැප්පුුවත් ඔබ හල් ඇති අර ශාන්තිවාදී තාපසියා. අපි බෝස්තාානන් වහන්සේගේ අතපයි කැප්වා. කස පහර දුන්න අධ්‍යකයි කකොල් දෙකයි දෙකම කපලා අන්තිමට උලක් කරගෙන පපුවට ඇන්නම්. කලාබ කියන රජ්ජුරු. ඒ හැමවෙලාවිම අතපය කපන වෙලාවෙ රජ්ජුරුවන්ට වදකයන්ට වද දෙනායට ඔක්කොටුවෝම මෛත්‍රී වැඩුව. එක දේශ හිතක්කත් ඇතිවෙන්න ඉඩදුන්නේ. එච්චර සසරි පාරමී පුරාගෙන වසීම ජීවිත පරිත්‍යයාගෙන් පරමත්ත පාරමිතාවක් හැටියට පිරුවත් උන්වහන්සේටත් වෛර කරගෙන පු සසර හතුරු හිටියද නැ හිටිය. මතකතියාගන්න සංසාර හතුරු හැදෙන්න්න අපි වැරැද්දක් තියන්නම ඔන්න දැම් බලන් අපේ බෝසතාණන් වහන්සේ බහෝකාලිකට පෙරාර සේරිවානිචි ජාතකය දන්නවන් කදාවලලු වෙලින්ඳයි කතාව එදා අපේ බෝසතාාණන් වහන්සේ සාධහරණ වෙළදාමක් කරේ. ඇත්තම කීවා මේක රන්තැලියක් මේක ගොඩාක් වටින දෙයක් මේ වලල්ලද දෙකක් කිල්ලි වන මේ කරගෙන දෙන්න දෙයක් නෑ සල්ලිත් නෑ මෙන්න මේ පරණ තැලියක් තියෙනවා මේ කරගෙන අනේම්ම මේ වලල්ලත් දෙන්න කිය ඉල්ලුයි. ඒ වෙලා බලල බෝසතාන් වහන්සේ බුරු කියන්නේ නෑ සංසාරය. සාරා සංකයේ කල්ප ලක්සේටම කවමදාවත් බොරුවක් කියල නෑකේ. සමහර වැරදි වෙනවා රජ්ජුරුහන ඔඹ මේ කරාද නැද්ද දන්නවාකීවට පසේ මැරුම් කන්න වෙනවා. ඒත් කවදාවත් නෑ කියල බොරුවක් කියල නෑ කියල. තමන්ගේ බේරුමටවත් කවමදාවත් සසරි පාරමී පුරද්ධි බොරුවක් කියලනෑ අප බෝසතානන් වහන්සේ. හෙතකොට එදා රන් බැලුවවා මේක ගොඩක් වටිනු ඇතමකිීවා. බොහෝටිනාද මට මචර සල්ලි නෑකය වෙල දාම් කරපු සලි ක්කොම දුන්න. වලල්ල දෙකක් ඉල්වවෙ වලලු කූඩෙම තිබා. යන්තන් ගගෙන් එතර වෙන්න තොටි අට දන මුදල විතරක්තියාගෙන සල්ලි ඔක්කොම දීලා රන්තැලි අරගෙන ගිය. කලින් ආපු කපටි වෙලෙන්ද මේක වැඩක් නෑ කියලලා දාලා ගියා ඊට පස්සේ ඇල නිකං ගෙනයන්. ආපහෝ වෙනකොට රන්තැලි අරගෙන ගිහිල්ලා. පස්සම් පන්න ගෙනාව. එනකට බොතාාවන් වහන්ස ගඟග එතර වෙනවා. ගංයුර ටැවිල කෑගෙ හෝක මගේකි ඕොක මටයි අයිති. බෝසතාන් වහන්ස කියා හිටිය නෑ මම සාධහරණ වළදාමක් කරලා මං ඇත්ත කියලා මේක මට ලැබිච්චදේ මේක මටයි අයිති. ගංයවරෙ ඉදං කෑ ගහල සාපකර මං උබෙම් පලිගන්නවා කියෝ. සසරි මං උබේ පස්සයෙන් එනවා කියීව ආවද නැද්ද ආවා. සංසාරි මොනගෙච්ච මොනගැහි චාත්ම බහවල පලි ගත්තා. එතකට බලන්න අපේ බෝසතාන් වහන්සේට සංසාරයටම හතුරෙක් හැදුන. ඒ හැදුනේ සාධහරණ වෙළදාමක් කරලා. ඇත්ත කියලා. බුදුවෙච් චාත්මිත් ගල්පෙරලුවා මරන්න සැලසුන් කරා දුනු සිිල්ිපිංෙ දෙව්වා නාලාගිරිය ඇතා කුලක්්පු කරලා එවෝ කෝම සැලසුම් පසෙහිටි දෙව් දත්. එතකොට අර සසර හතුරුකම බුදු වෙලාත් බදුදහාමුදුතුරන්ගේ බුදුවෙච ජීවිතත් පිල්ිනිවන් පානආත්මෙත් හතුරු කංකර. ඒ නිසාම සංසාර හතුරෝ කියනය හරි බයානකයි. පුළුවන් තරන් මගහැරීමෙන් බේරීමෙන් ජීවත්තවෙන්න උත්සාහ කරන්න. අපි සසරී අපිට හතුර නැතුව කාටවත් ඉන්න බෑ. මොකද අපි ජීවත්තෙන්නේ ලෝබ දවේශ මෝහ කියන අක්කුසල්ල මූලයන්ගේ යුක්ත අවිද්‍යා සහගත ලෝකයක ඉන්නේ. කෙලෙස් සහිත මිනිස් එක්කයි හතුරෙක් හැදෙන්න්නා හිනාවුනත් ඇති සමයට. හිනාාවනත් ඇගට එෙනයි නැද මොකතුම හිනාවෙන්න කියෙලා හම ඉන්නවා ඒ නිසා හිනනත් හතුරෙක් හැදෙන් ඒ හතුරන්ගේ බයානකම තමයි සංසාහර හතුර හැදින සසරට ඒජීවිතරී තරක්නෙේ සංසාර හතුරු සසර වෛරක්කාරයෝ දරුව හැටට උපදිනවා. දැන් බල රජාසත්තාවේ බිම්බිසා රජ්ජුර පවකාරයෙක් නෙමෙයි බිම්බිසා රජ්ජුරු බුදු කෙනෙක් දකින්න පින තිබ්බා. තමන්ගේ දැන් රජකංකරන කොච්චර පිනත්තියෙන් නොද රට රජේ මඟද දේශේ පාලකය බිම්බිනිසාරජුර ඊළඟට තමන්ගේ උයන පළවෙනියටම බුද්ධ ශාසනය ආරාමයක් කරල පූජකර වේල් වනරාන් කොච්චර පින්කර ගත්තද කෙ හිතන්. බනහල සෝවාන්නු වන සෝවාන් වෙන්න පිනක් කියියන් බුදුහාන්දුර පෙන්නුව සක්විති රජවෙනවටත් වඩා දෙදවුලෝට අධිපති සක්‍රදිවියන් වෙනටත් වඩා සෝතාපත්ති පලය උතුම් කියර. සෝවා වන. සෝවාන්නුනත් රජකංකරත් ආරාම කරල පූජකරත් සසර ක. කරපු අකුසලයකට හතුර පලිගන්නත් ආවේ දේවියග කුසේ දරුවෙක් හැටියටාවේ. දේවියග කුසේ පිළි සිඳගන්නකොට දේවයට ඇතිවෙන ආසාවක් තමන්ගේ ස්වාමියගේ රජ්ජුරුවන්ගේ පපුුව පල්ල ලේබොන්න ආසයි. දොලදුකර. කියන්න පොලු වදටක් කඇල්ලා. දේවිය හිතාගත්තා මම් මැරෙනවා. මැරිච්චදේ මේක නම් කියන්නෑ කියලා. දවස ගාන කෑමබීම එකට අල්ලන්නේ කෙට්ටු වෙන ඇදිල යනෝ හජ්ජුරු වහනවා කියන්න දේවිය කියන්න මොකක්ද ඕන දෙයක් කියන්න වෙන ත්‍රාජ්ජිකින් හරි ආසකරන දෙයක් ගන්නල දෙන්නන්කි. අවසානෙ පරිවාර කාන්තාවන් ලවා විස්තරේ හොයා ගත්තා ඒ වෙනකොට සෝවාන් වෙලා. දේවිය ළඟට ගිහිල් ල කඩුවෙන් පපූ සිදුරු කරලා ගලන ලේටික එකතු කළලා දුරන්න කිය. අර කුසේ වැඩෙන දරුවගේ සංසාහර වෛරේ කියන්නේද. දැක්ක ගමන් බීගෙන බීගෙනක අරලේටික. එදා අනාවැකි කියනයි කිව්වා ඔය නම් උපදින්න ඉන්නෙ රජ්ජුරුුවන්ගේ හතුරේ. ඔය නං උපදින්නේ ඉන්න හතුරෙක්. ඉපදිලා නෑ අජාත කියන ජාත වෙලා නෑ සත්ත කියන සතුර. අජාත සත්ත නෝ පන්් සතුරා කියලා ඒ ඔස්සේ තමයි නම වැටනේ. දේවය හිතුව අදව සෝවාන් වෙලා හිටිනෑ දේවී හිටව මගේ ස්වාමියයට හතුරෙක් වෙන දරුවෙක්මන් බහි කරන්නේ. මේ දරුවමන් නැති කරනවා. හැබැයි රජ්ජුරූ සවාන් වෙලා ප්‍රාණගාතයකට කීයකට වත් ඉඩ තිබ්බෙන. දරවා කුසේ ආරක්ෂාකිරිව පරිවාර කාන්තාව සේවිකාාව යෙදේව දරුව නැති කරන්න ඉඩ නොදෙන විදිහෙට. බොහෝම ආදරින් හදා වඩා ගත්තා. හැබැයි මේ හැදෙන්නේ සසර පලිගන්නාපු හතුර. හොයන්ඩ බෑ මේ හතුරන්ගේ ස්වභාවවි හොන්න්නබ. චොච්චරාදරින් හැදුවත් කණ්ඩ දෙනවා වඩාගෙන ඉන්නවා කවල පෝල ලොකු මහත් කරලා ඒ නිසි වෙලාවෙනකොට සංසාර හතුරට වෛරයේ දවේශය හතුරුකම් මතු වෙලා එනවා. දැ බලන්න අවුරුදු ගනං ආදරී කරලා. කවුරු එපාකීවත් මටයා ඕන කියලා කොහෝ මහරි සියලු දෙන අතහැරලා මං ඇත් එක ජීවත්වෙනවා කියලා එක්ක විවාහ වෙලා ප ඉ. එහෙම කාලයක් ඉදල ඒ මිනිහගේෙම මැරුම් කනායි නැදද. දර්ුව ලැබිලා හොදට ඉදල කාලයක් හොඳට ඉන්න. බොහො ආදරින් ටිකකාලයක් ජීවත් වෙලා අරමිනිහගේම මැරුම් කාල මැරෙනවාද. එතකොට ආදරය කරනකොට දැක්කද කවදාහරි මාවු මරන්නේ මේ මගේ මාරය හතුරකිල දැක්කද නෑ. පෙම්වතා හැටියයට හිත ඇදිලා යන්නේ සංසාර කරම විපාට ඇදදිලලාෑන. සමහර වෙලාවට තමම් ආදරින් හදන සතා මැරෙනකං හපාකන් අවස්ථාතියට තමන් ගස්වාමියයට. බලනවේ ඇත්තුූ.තමාල්ලාට පොලේග අරක් කෑම ටිකදීලා එකංගිහිල්ල නාවල අන්තිමටේ ඇදගවුවම් පාගල මරණු. ඒ වගේ සසර කරම විපාක කැරකිලායෙන් එකක විදියට දෙමව්පිය හැටියට එවා සංසාර හතුරු. දරවා දක් ගම බෙල්ල මිරි කන්න හිතෙන. දැකලනෙද පත්තරවල එහම මේවා. ඉපදිච්ච ගමන් එෙක්කු වැැගිලි වලකට දා. ඉපදිච් ගම එක්කු බෙල්ල මිරිකනවා. දකිනකොට සංසාර වෛරය උපදන මේක මිනිස්සුන්ට විතරක්නෙමේ ඔබ දැකලා ඇත පූසිය ඉන්න පැටව කන. තමන් පැටවුදාල පැටව කන. ඒ වගේ මේ සංසාරයේ එකක සුරූපෙට අම්මතාත්්‍ය හැතිට එන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළ හොන්න බෑ. ස්වාමියය හැටියට බිඳඳ හැටියට එන්නේ සංසාර හතුරෙක් වෙන්න පුුව. සහෝදරයේ හැටියට දරුවෙක් හැටියට එකක සුරූපෙන් සංසාර හතුරු ජීවිතය මුණ ගැහෙ. ඒක දුකක්ද සැපක්ද. ඒක දුකක් ආරය සත්‍යය අපිෙ? සම්පයෝකදු අප්‍රිය පුද්ගලයෝ තරහකාරයෝ ඉරිසියාාකාරයෝ හතුරෝ වෛරක්කාරයෝ මුණ ගැහීම ඇසුරු කරන්න ලැබීම ජීවිතේ දුකක් කියන. ඒ වාරය සත්්‍යය. එෙදකොට මේවැන් බේරිලාපිට ජීවත්ව එන්න කමයක් නෑ. ඒක විඳවිදායන්නති ජීවත්වෙනවා කියන්නේ දුකක්. ඉපදීමම දුකක්ද සැපත්ද එක දුකක් හැබැයි තේරෙන අද අපිට දැන් බලන්න අවිද්‍යාවස භාවේ දරුවෙක් උපදිීන්න කොට දරුවක් පිලිසිඳගත්තා කියල දැනගන්න කොට දෙමවකයට විශවාල සතුටක් උපදන. දරුවේ කිපදුනා කලා දැනගත්ත දවසෙහි දෙමවකියන්ට ඒ තරන් සතුටක්න හැබැයි දරුව උපදදින්න කොහොමද. ඔබ හිතන්න නිකන් සාමාන්‍ය හිතන්න අපිට ඉපදීම දැ මතකනෑ දරු උපදිනෝ දැකලා ඇති. ඉදකොට කුස ඇතුලේ මාස නමයක් හරි වැඩෙන්නේ නිිකං වතුරු බෝලයක් ඇතුළේ උඩුබැලි අත්තට ඔළුවෙන් හිටගෙන ඉන්නවාගේ උන්ඩි වෙලා ඇකෙලිලා ඉන්නවා කියන්නේ මාස ගානක් සැපදද දුකක්ද දුකක් දැන් අපිට තේරුන් ඇැති වුණට. කුස ඇතුළේ ඉන්නකොට සිහිය තියෙනවද නැද්ද. තියනවා දරුවු බිහිකර පාමල දන්නව ඇතින දරුව වඩ ඇතුළේ දංඟලනවා පයිංගඉන්නවා එතකට ඒ දරුවට සිහිය තියෙනවා. බුදුහාදුර පෙන්වා විඥ්ාණේ බැසගත්තට පස්සේ තමයි නාමරූපය හැටියට කලලෙ වැඩෙන්න්නේ. විඤ්ඥාන පච්චයා නාමරූප, නාමරූප පච්චයා සලා එතනම්. විඤ්ඥාණය බැසගත්තට පස්සේ නාමරූප වැඩිල නාමරූපතුනින් ආයතන හයක් හැදෙනම්. ඇස කණනාසේ ඉදිව කය මනස. එතකොට විඤ්ඥානය බැසගන්නත් අට පස්සේ. ර නාමුරූප වැඩෙන්නේ.ුසේ අපිට මතක නැති වුණට කුස ඉන දරුවට ඒ වද සීවලී කුමාරය ඉපදුනාට පස්සේ විශාල දුකක් විඳල නිපදුනේ කර්ම විපාකයක් අවුරුදු හතක්. මාස හතා බිහිවෙන්න ගිහිල දවස් හතක් දරුව බිහි නොවී දරුව හිරවනා කිය බිහිවෙන්න අද වගේ ඉතිං ඔප්‍රේෂන් කරලා ඒ සහැත්කන්ති බෙත්න. අන්තිමට සුප්්‍යා උපාසිකාව. බුදුහාන්දුුරන්ගේ ඥාති දියනිය කෝලිය වන්සිකකිෙනෙක්. මහලීකන රාජ කුමාරය තමයි ස්වාමියන් කිව්වා ස්වාමිය මන්නම් මැරීකිීව. මට හුස්මටික යන්න කලින් බුද්ධ ප්‍රමුඛ සංගයාට ජීවෝ මතක දාානයක් දෙන්න ඕනේ. බුදුහාන්දුුරන්ට ගිහිල් ආරාධනා කරන්න කිව. ගිහිල්ල මහලීකින් රජ කුමාරය බුදුහාන්දර මුණ ගැහිල්ල වැැඳල කිව වාමීනී. තතාගතයන් වහන්සේගේ ඥාති දියනයක් වන කෝලිය වන්ංක බුදු හාන්දුරන්ගේ අම්මගේ පැත්ති නෑදෑ ෝලිය. කෝලියවන්සික සුප්පියාව පාසිකාව දරුවෙක් බිහි කරන්න අවුරුදු ගානක් දරුවක් කසේ වැඩිල විශාල දුකක් විදලා. දැන් දරුව බිහි නොවී බොහෝම වේදනාවගින් තතාගතයන් වහන්සේතළු සංඝයාට දාානයක් දේ අවශ්‍යචයකෝ. බුදුහාන්දුරන්ගේ බුදුමවි නේ ලාවීමම වච්චනයක් කියවන බලන්න බුද් ක්තිය. සුප්පියයාා සුවපත්තේවා සුවසී දරුව බිහිවේවා කිය වචනයක් කියවුණා. ඒ බුද්ධ වචනය බුදමුවන් කියවෙනකොටම වේදනාව නැතිවුුණ සැනින් දරුව බිහි වුණ. බුද්ධ වචනක තියෙන ශක්තිය. රාජකුමාරය මහලී රාජ කුමාරයක ආරාධනා කළ ගෙදරට එනකොට දරුව බිහිවෙලා. ඒ වස ආයෙමත් අනි පැතරදුවගෙනා. ඇල්ලක්කව වාමී භහග්‍යතුන් හන්ස මං කලින් ආරාධනා කරේ ජීවූ මතක දානයකට. දරුව බිහි වුණා සුවසයේ දරුව බිහි වෙලා තතාගතයන් වහන්සේ ආශිීරවාදේ. තතාගතයන් වහන්සේ හෙටයිඉදන් දින හතක්ම මගේ නිවසට දානයකට වඩින සේකවා කියලා දින හතක් සතුටට දානකට ආරාධනා කර. හත්තනි දවසේ දැන් සීවලි කුමාරයට වැඩිල ඉපදුන අවරුදු හතක් කුසේ වැල්ල හැවිදිනවා කියවා. ඉපදිච්ච ගමන් කතාකිරීමේ හැකියාව ඇති මහා පින්වන්ත කෙනෙක් සසර පිනට ඒ වෙලා වි ශාරිපුත්ත හාදුුරු ධානබේදන වෙලාව පුංචි සීවලික් කුමාරය අතින් අල්ලගෙන එකං යනකොට ඇහවා සීවලී කොහොමද සැපසේ ඉන්න අදකිය. සසර පුන්නේ ශක්තියත්ය එක්ක කුසේ විඳපු දුක සාමීනි මොන සැපක්ද ලෝකුම්ඹ නිරෙහි දං එලියටාවගේ කිය. කොට බලන්නන් අපිට තේරු නැතිවුුණාට කුසක් ඇතුලේ ලෝකුම නිරේ ඉඳං එලියට එෙනවාගේකි. ඉප දෙන කොට දරුවු හිනා වීගෙනද උපදින්නේ අඩාගෙන කෑ ගහගෙන උපදින්. නහයේ කටේ කංවොල හැම්මත් තැන වසූචි තැවරීලා ඉපදිච්ච ගමන් වෛද්‍යවරු කරන්නේ පෝදලා පිරිසිදු කරලා පුංචි දරුවේක්ගේ හමනිකා ලෝනු සිවියක් වගේ. න්න තුවාලයක් නික අලුතෙන් හමාවට පසක අතකෑවත් රිිදෙන ඒවගේ ඉපදුනාට පස්සේ වඩාගන්න කියත්දික ඇල්ල කෝතල තිබ්බත් ඇල්ලුවත් රිදෙනවේදනාවක් කෑ ගහන උඩු වැැලි අතට මළමු කියන්නද කටඇල්ල රිදෙනවා කියලා. දැන් හිතන්න පොඩි දරුවෙකුට ඉපදුනාට පස්සේ යන්තන් වච්චනයක් කතා කරලා කියන දේතේ මට ක්‍රදෙනවා අම් මේේ රිදෙනව කියලා හරි කටඇල්ල කියන්න නම් හෞුරුදු දෙක තුනක් යනවන්නේ වචනයක් කතා කරගන් එතකං දුකක් උඩ බැලි අතට ඉන්නවන් මළමුත්‍ර කරගෙන මළමුත්ත්‍ර කොඩේ අඩාඩ උඩුබැලි අතර ඉවා කියන්න ඉපදිලා දුකක්ද සැපත්ද. අනිත් අය හුරතල් කරාට ඒ දරුවට එක දුකාක්. එදකොට ඉපදීම කියන්නේ දුකක් උපදිීනකොටම අපි අරගෙන එනවා කර්මජරෝග සමහරයෝ. සමහර දර උපදිීනකොට මොන්නු පපපුවෙ හිලක් කියයි. ක් හරි දුරුලතාවය උපදිීනකොටම කරම විපාකත් එෙක්කේ නවා. දුකක් සමහරම්ල දරු වඩගෙන ඉපදි්ච වසයේ නං ස්පරිතාලගානීම. ලෙඩවීම දුකක්. වයිසට යනු ප්‍රියයන්ගෙන් වෙන්වෙනු අප්‍රියන් සමග එකතු වෙනවා. කැමතිදේ නොලැබීම් යම්පිච්චන්න ලැති තම්පි දුක්. ඉරඟට මර නම්පි දුක්ක ඕ ජීවිතයේ හැම වෙලාවෙම ඊඟ ජීවත්ෙනනටක හිතන් අවුරුදු පනහක්ද හැටත්ද කි කියියක් හරි මේ ජීවිතයේ ජීවත්වෙන තා කල් ඔබ හොඳයට බලන්න ඔබේ ජීවිතය තුළ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස ොකතම ී සෝක අපි ඕන තරන් අඩල ඇති. පරිදේව නංගොත් කියියක අණඩ ල ඇති දුක්ක දුක්කඉඳනවා දෝමනස්සකයන් හෝල්ලනෝ උපායාසකයන් සුසුම් හෙලනවා. ඔ යොක්කොම ඉප්පදුනානං අපිට ලැබෙන දායා දෙවේ ඉපදීමේ දුකොය. බුදුරජාණන් වහන්සේ පෙන්නුවම් මේ දුකක් හැටියට හැමවිලේම හිතන්න කියල. ඒකාරි සත්‍යයක් දුක්කාරය සත්‍යය. ඔය දුකා අවබෝධ වෙන්නනම් කරුණු පහත් තියන ඔයි දුක ඇතුළ හැගිලයි එක පා්ට පෙන්නේ. ඉපදීම දුකයි කියෙනක පේනවාන. ලෙඩවෙනක දුකක් කියලලා ඉස්පරිතාලෙකට ගිලැවිද්දධ තේරවා. එක් හැදිච දවසට තේර. වයිසට යනඒ එක දුකක් කියලා වයසටගි ලෙක්ක තැන මළමුත්‍ර කරින් දුක් ිනිිනායි දක්හම හම්බුවෝ කියහිතෙනවා. එදකොට ජීවිතයේ ස්භභාවය අපිට මේවා පේන්න විමසනකොට තේරුම් ගන්න පුළුවන් හැබැයි මේ දුකට අවබෝධ කරගතයුතු මේකට හේතුව හැංිලා තියන හොයන්ඩව. බුදුහාන්ත්‍රප පෙන්වා සංකිත්තේන පංචුපාදානක් කන්දාා දුක්කා. අර තමයි පේනැතියෙන් ට ජාතිබිදුක්කන් ජරාපි දුක්කං ව්‍යාධිපිදුක්කෝ මරනම්පි දුක්කං අපහි සම්පයෝගෝ දුක්කෝ පියෙහි විප්පයෝගෝ දුක්කෝ යම් පිච්චන්න ලැබති තම්පි දුකක්න් වවාපිට නිම් පේනතියන විමසල තේරෙන. හැබැයි ඒ ඇතුළ තියෙන අවබෝධ කරන්න අවබෝධ කළ ුතු දුකක් ඒ තමයි පංචුපාදානස් කද දුකක්. අන්නේ පංචුපාදානස්කන්ධදිේ හොඳට තේරුම් අරගෙන නුවඩින් විමසලා හේතු පලවසේ ඒ විමසන්න කෙනවා. හටගැනීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සර නොයි විදිහෙට නුවඩින් විමසලා ඒ අවබෝධ කරන්නවා. දුක කියන්නේ අවබෝධ කරගිතු දෙයක්. ඊළඟට ඒ දුක හටගන්නේ අවිද්‍යාවයි තන්හාවයි නිසා. දුකේ හටගැනීම තමයි තන්හාවෙ හටගැනීම. ය තන්හාවක් තන්හා වටගන්න අර පංචි උපාදාන ස්කන්දි ගැන තන්හා හටගත්තගම පටිච්ච සම්පාති හදේ. එක්තයි දුක්ක සමුදයාරි සතති. තන්හා පච්චයා උපාධන පච්චා බව බවපච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ සූක පරිදේව දුක්ක දෝම අරටි කොක්කුමයි අම්බේරු. ඒ තමයි දුක්ක සමුදය. එතකොට දුකේ හටගැනීම ප්‍රහාණය කරන්නවා දුකා අවබෝධ කරන්න ඕනේ දුකේ හටගැනීම ප්‍රහාාණය කරන්නවා. දුක නැතිවීම කියන්නේ තන්හා නැතිකිරීමම්. බුදුහාදුරෝ නිවන කියල පෙන්නුවේ තන්හක්ක යෝරාධ නිබ්බාන්. නිවන කියල කියන්නේ තන්හාාවව ශේ කිරීම්, තන්හාාව නැති කරන එක. වෙන දෙයක් නෙමේ. එතකොට තන්හා නැති කරන්න නම් තන්හාාව හටගත්ත අවිද්‍යාවනි සවිද්‍යාව නැතිවෙන්. තන්හා නැතිවනාහ කියන්නේ තන්හා නිරෝධ. වේදනා නිරෝධ තන් තන්හා නිරෝධ, උපාධාන නිරෝධ, උපාදාන නිරෝධ බවනිරෝධ, බවනිරෝධ, ජාති නිරෝධ. ඒවිදියට පටිච්ච සම්පාදය නිරෝධේ. ඒක තමයි නිවන. ඒ පිනිසතියෙන මාර්ගයේ තමයි ආර් අෂ්ඨානික මාරග සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මග. එතකොට මේ චතුරාර්ය සතතියට වෙන වෙනම කෘති හතරක්තිය දුක අවබෝධ කරන්න ඕනේ. ංහාාව ප්‍රහාණය කරන්න ඕ. නිවන සාක්ෂාත් කරන්න ඕන මාර්ගය වඩන්නවා. දැන් අපි මේ මල් පූජ කරන්නේ බනහන්නේ දන්දින්නේ සිල්හකින්නේ පෙරැහැරවල්යන්නේ බුද්ධ පූජාතියන්නේ සාධකී කියවේ ඔකෝම කරන්නේ ඇයි ඒ කරල ප්‍රාර්ථනා කරනිම කදද. අනේ අපිට නිවන්න අවබෝධ කරගන්න ලැබේවා. මේ සංසාහරදුකින් ඉතරවෙන්න ලැබේව. හැබැයි අපිහෙම ප්‍රාර්ථනා කරට අපිට ඔන්නඔ හතරතමයි අවබෝදධ කරගන්න. දුකවබෝධ කරන්න තියනවා තන්හා ප්‍රාණය කරගන්න තියෙනවා නිියන සාක්ෂාත් කරන්න තියෙනවා මාර්ග වඩන්න තියනවා සීල සමාති ප්‍රඥාව වසය. එතකොට ඒ පිණනිසාපිට අවශ්‍යයි බුදුහාන්දුරු පෙන්වා කරුණු හතර. ඒ කරුණු හතරෙන් දෙකක් බාහිරින් ලැබෙන් ඕන. කල්්‍යයානමිට්ට ඇසුරයි සද්ධර්මස්ශ්‍රවනය හොුණ ධර්මය අවබෝධ කරන්න අපිට අවශ්‍යම බාහිරින් ලැබෙන් ඕොනදී තමයි කල්්‍යයානමිට ඇසුර. ධර්ම කැමති ධර්ම ධර්මයට පමුණුවන හරියට ධර්මයම ගෞරවෙන් කියල දෙන කල්්‍යයාන මිට්ටු ඇසුරට ලැබෙවවා. ඒ අයගෙන් සද්ධාන මස්ශ්‍රවනේ පිරිසිදුව බුදු හාමුදුරුවන්ගේ ධර්මය තමන්ගේ වචන දාන්න නඇතුව ඒක දේශනාවි තියනද ඒ විදිහයට කියලා දෙනවා. ඇහෙත්නෝ. තමන්තුළ මේ ධර්මය අවබෝධවෙන්න නම් තමාතුලතියෙන් ඕන කරුණු දෙකක් යෝනිසෝ මනසිකාරය වැැදගත්මදේ. යොනිසෝ මනසිකාරය කියන්න බදුහාන්දුරගේ ධර්මය අහල අහපු ධර්මය ඔස්සේම නුවනින් විමසන්නුවව ඒ මේ වගේ දෙයක්. දැන් අපි හිතමු අපි බණට අහලා තියෙනව මෙහෙම බුදුහාන්දුුරු දේශනා කරනවා මහනිනි ඇසා අනිත්‍යයි. ඇහැට පේන රූපත් අනිත්‍යයි. ඇහේ හටගන්න විඤ්ඥානය දැන ගැනීම කරෙන චක්කු වි්ඥානය එක අනිත්‍යයයි. එදකට ඒ කරුණු තුනේම එකතුවට කියෙන ඇහ ඉස් පරසය. ඒ අනිත්්‍යය ඉස්පර්ස නිසා ඇති වුණා විදීම් රූප හඳුනා ගැනී හඳුනගත්ත රූප ගැන චේතනා ඇති මේ ඔක්ක මනිත්‍යය දැව් අපි අහනව අහල ඉවර වෙලා අන්න කල්්‍යයාන මිත්‍රයන්ගේ සද්ධරමය අපිට ලැබෙනෝ ඇහෙවුණා යෝනිසෝ මනසිකාරයේ දෙනවා කියන්නේ අහපුදී තමා තුළින් බලන මේ ධර්මය ඕප නයිකයි කියන්නේ තමා තුළට පමුණවාගෙන තමන්තුලින් විමසන්නතිය ඇැඟ හපුදේ බලනවා ඇත්තටම මගේ හැ අනිත්්‍යයද. ඇසා නිත්‍යයයික ලැහෝ දැන් විමසල බලනවා හොඳට තමන්ගේ හැට නුවනින් තීක්ෂණ නුවනකින් විමස විමස බලනවා මගේ හැ අනිත්‍යයද. කොහොමද අනිත්‍යයි කියන් අන්න මගේ හැදිල තියෙන්නේ පටව්‍යාපෝතීජෝයකන සතරම හදාතුන්ගේ. මේක ලෙඩවෙනවා ජරාවට පත්වයෙනවා තුවාල හැදෙනවා කුණු වෙලා යන. මැරුුණන්ට පස කුණ වෙලා කුුණ වෙලා පස් වෙලා යනවා. එ මට ඕන දිට මම මගේ මටවන විදියට තියාගන්න ව කියලා අපිට ඕන දිට හැතිය ගන්න බැ එනහිකානිත්තිය. ඇහැටපේ රූප අනීත්‍ය වෙනස්සේෙනු. එදකොට අර අපි අහපු ධර්මය තමන්තුලින් තමන්ගේ ඇස කණනාසේ දිවකයි මනසකෙන ආහිතන හයට ගලපල තමාතුලින් විමසීමස බලන්නවා. අන්න එකටකි යෝනිසෝ මනසිකාරය එක තමයි ධර්මය අවබෝධ කරන්න ඔබතුළ අවශ්‍ය දක්ෂතාව. තමන්තුල තියෙන්න්න ඕනේ දක්ෂතා. ඊළඟ එක දම්මානු දම්ම ප්‍රතිපදන. ඒ ධර්මයට අනුකූලෝම ජීවත්තයම්. ඔන්නඔය කරුණුටික තියෙනවා නම් මේ ධර්මය අවබෝධ කරන්න පොළුවක්ගේ මතකතියාගන්න ඒකට උපාධයා උගත්කමක් බුද්ධිමත්තු එහෙම පණ්ඩීතයෝ එහෙමයි විතරක් ධර්මය අවබෝධ කරයි එහෙමයිම නෙමෙයි ඔබහකි නැති සූචි කද කරගහගෙනගේ සුනීත සූපාක සූපාක වගේ දරුව බනාල රහත්තු කුම්රු වැඩ ගොවිතැන් කර කරහිට පොයි. ඊළඟට සමහරයි අස්වයෝ දමනය කරපුයි. පාරවල්ල එක තැනක බුදුහාන්දුරුව දහම් දෙශසන විශහාල පිරිිසකට පාරේ හිංගමනය යනුව ඇඟ පුරාම කකෂ්ටයක් හැදිච්ච කෙනෙ එකෙයා න සුප්‍ර. නිසු ස ්‍රබද්ධ කෂ්ි කුෂ්ටය කිය කීවේ මිනිසු නං කියනවන් දිං ඇඟ පුරවාම කෘෂ්ටයක් හැදිලා තුවාල ගෝනයක්ක් වොගේ එෙදිිකැඇල්ලක ඇඟ වවාහගෙන යනවා. කෑමටිකක් හොයහොේ පාරි යනෝ මේ හිගමනයන් අසරන කෙනෙ. දැක්ක පිරිසක් එකතුවෙලා ලොකෝූ පිරිසක්ඉන්නවා දන්සලක් වෙන්නැති කියල හිතුව. අර පිරිසාතරින් ගියා ඉස්සරහට යනකොට බුදු හාන්දුරුව දහම් දෙෙසන අමුරුතතිය දන් දෙෙන්නේ. ර පරි සාතරන් ගහි ලහහිීම වාඩය වන ඉස්සරහට ආපිනිසාාව යාහගෙන ඉන්නවා කියල ෑමොයාගෙනාවවේ වාඩි වෙලා බනැහුව. බුදුරජාණන් වහන්සේ බණනකි අදදිි බැලිවා කෞදාද මේ පිරිසාාතරින් ධර්ම අවබෝධ කරන පින්වන්තම කෙන. බුදු ඇසින් දැක අර සූප්‍රබුද්ධ කෂ්ටි. අරහිගන මනුස්යා. බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරගෙන දහම් දෙෙසුව දේශනනා වාසන්න්න වෙනනකොට සස්වාන් වු. එතකට බලන්න ධර්මය අවබෝධ කිරීම කුසලතාව හි ගන්නෙක් තුළ තියන්න පුොලො. සමහන්ලාවට අසූචි කද කරගහගෙන ගිය කෙනෙක් තුළ. බොහෝ අසරණ කෙනේ ගෙදරක සේවිකාවක් තුළ. එතකොට අවශ්‍ය වෙන්නේ කියනදේ නුවනින් විමසීමේ දක්ෂතාවේක තමයි අවශ්‍ය ධර්මයට. ඒට අපි ධර්මයක යෝනිසෝ මනසිකාරේ. අහන ධර්මයට අනුව නුවනණින් විමසල මන්ගේ ජීවිතය තුළින් බැලීමේ දක්ෂතා. ඔන්න ඔය හැකියාව නැති කරගන්න පුළුවන්නන් මරණ මංචකත් ධර්ම අල්ලන්න පුළු. අන්තිමට පනයන්නේ එනකොට ධර්මය අල්ලපු පොඉන්න ඕනේ. දැන් ඔබහල ඇති බුදුහාන්තරන්ගේ කාලේ පූතිගතති සහාතුරු ගැනහලා ඇතින. මුළු ඇඟ පුරාම කෘෂ්ටයක් හැදුන කියන. හැඟපුරාම කෘෂ්ටයක් හැදිල තුවාල වලින් සැරව ගලනු. උන්නහන්සේට ඒ කාල බලන්න ඉතින් අද කාල විතරන්නේ බුදු හාන්දරන්ගේ කාලෙත් උන්නහන්සේට කවුරුත් ඉදිරිපත්තිෙන්න උපස්ථාන කරන්න. ඇගේ සැරව පිරිතුවාලෙන් සැරව ගලනව කුෂ්ට බුදුහාන්දරුව දවසක් මහාකරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට ඉදා දැක්ක පූති ගත්තී සහාමුදුරුවන් ඇගේ පුරහමතුවාල හැදිල සැර පිරිලසිවුරුවල. සැරව ගලලගල්ල සසිවුරුවත් හෝදගන්න විදියක් නැතුව. ලෙඩ වෙලා එක තැන් වෙලා ොහෝම දුකසේඉන්නවා. එදා රන්හන්සේගේ ආවෂ ගෙවිල් අවසන් වෙන දවස. බුදු වැසින් දැක්කා නිවන් දකින්න තාම පිනතියරු. බුදුරජාණන් වහන්ස ව දැස්සන පූතිකත්ති සහාමුදුරුවන්ගේ කොටියට වැඩිය. එහෙම වඩිනකොට දේශනාව උපමාවකට කියනවා සියුරු අර පැණි පිරිච්ච පැණි කැවුමක් වගේ ගැන සවුරු අර සම්පූර්ණෙම සැරව පිරිලා පිරිලා. සැරවලින් සියවරු තෙත්තිි තිබැකෙන්. බුදුරජාණන් වහන්සගේම ශ්‍රී හස්තිීන් උසල අර පූතිකත්තිී සහාමුදුරංව උත්සලා ගත්තා. අරගෙන අනිත් අයි දැක්කට පසිති උදව් කරන්න නැති බදුදහාන්දුරටමි ඊට පසුනු අතුර එකක් වුණු කරලා නෑව්වා. බුදුහාමුදුරන්ගේම ශ්‍රී හස්තයෙන් නහාවල අරතුවාහල සුද්ධ කරලා අලු සියවුරක් කන්දලා උත්සලා තිබ්බා. ගත්ති සහාන්තුරන්ට දරාගන්න බෑ තමන්ගේ තුවාල අතින් පිරි මදමින් තමන්ව නාවල තමන්ට උපස්ථාන කරන්නේ ලෝතුරා බුදු කෙනෙක්. ඇස්වරින් කඳලු බේරෙනෝ. බුදුරජාන් වහන්සේ හන පෝතිගත්තිස්ස මොකදෙමේ. ඔබහන් සේට මේ කායික රෝගයට අමතරව මානසිකෝ මොකක් හරි කැටලුවක් තිය නොදැහු අනේ ස්වාමී නහමද දෙයක් නෙමෙයි බුදු කෙනෙක් මට උපස්ථාන කරදදි මට දාගන්න බැකී. බුදුරජාණන්හන්සේ පූතිකත්ති සහාන්දුරන්ට දහම් දෙසුවා. මේ කයිතිය නිසාර භාාවය අනිත්‍යස භාවි මුල්කරගෙන ගාතාවකින් බණකිව්වා ලෙඩ ඇද නැකිට ගඩබෑ ඇඳම වැඳගෙන බනැහුවා ඉත්තනම රහත් වනාා ටිකවෙලාකින් ගෙහීමම පිරිණිවන්පයෝ. එදකට බලන්නම ලෙඩවෙලා තුවාල හැදිලා සැරෝපිරිලා එ නයන්න ඔන්න මෙන්න තිීල රහත්තුන් රහත් වෙලා පිරෙනම්පය. අන්තිම මොහොතේෙහරි ධර්මය වැටනුත් යෝනිසෝ මනසිකාරි තියෙන කෙනාට ධර්මය අවබෝධ කරගන්න පුො. වැදගත්තුවෙන්නේ ධර්මයට අනුව හිතන්ඩ පුළුවන් දක්ෂතාව. ඒ ධර්මය ඔස්සේම නුවනින් විමසන්ඩ පුළුවන් හැකයා. එනිසා පින්වතුන බනහදෙන් අ නහන්න්න අවස් ාව ති නනි පි. හොදට සද්දහාවෙන් බණහන්. ඒ අහන ධරම කරුණු විමසන්. අපිට වෙලාවල් හම්බෙන්ගේ ල් වොල ගිදර වැඩ කරත් සමහරලාවට පොඩි වෙලාවක් කරි ගෙදර හම්බෙන්. ඒ වෙලාවට හිතන්න මේ ඇසා නිත්‍යයයි ඇහට පේන රූ පානිත්‍යයි. ඇහේ හටගන්න විඤ්ඥානය අනිත්‍යයි ඉස්පාර්සිය අනිත්‍යයි වි හඳුනාගැනීම් චේත්‍රමය අනිත්‍යයයි අනිත්‍යයයි කියලා හොඳට හට හිතවමු කළ හින්. මේ කනානිත්‍යයි, නාසි අනිත්‍යයි, දිවානිත්‍යයි කයානිිත්‍යයයි, හොඳට විමසීමස තමන්තුලින් බලන්න. එහෙම විමසකෙන යනකොට අපිට දැනන්න එක පාටට. බුදුහාන්දු රපමාවකට පෙන්නවා මහනෙනී යතුගානවා. දන්නවන යතුගානවා කියන්නේ. එදකොට ලීක් යතුගානවා. එහෙම යතුගානකට එක පාරත් දෙපාරක් යතුගාල බලනොම මේ ගෙව් නද කියලා යඇතු කටේ හොයන්න පුුවන්ද එහෙම බෑ. කාලයක් යතුගාගෙන යතුගාගෙන යනකොට අතුල්ලුවට යතුගෑ වෙන්නේ. දැම්මොකද වෙලාති ගෙවිලා. අන්නේ වගේ මේ මාර්ගයේ වඩාගෙන වඩාගෙන යනකොට තමන්ට යම් වෙලාවක්කෙනවා කෙලෙස්සුන්ගෙම් මිඳල යන්න. අන්න එතකොට බලනවා මාතුළමි ලේෂ ධර්මයන් තියෙනවද බලනකොට තිෙ නොන එව ප්‍රහාණය වෙලා. ඒ නිසා දවසක් භාවනා කරලා මගේ කෙලිස් කොච්චර ප්‍රාණ වනාද කියලා හොන්න බෑ. ඒ මාර්ගයේ වඩාගෙන වඩාගෙන වඩාගෙනනට මාර්ගයේ වැඩනකට පලේ ලැබෙන. හේතු පලතිෙන් හේතුව සකස් කරනකට පලේ ලැබෙන. එනිසා මාර්ග වඩන් ඒ මාර්ග වඩන්න නමුදට බණහන්න අහන ධරමය නිතර නුවනින් විමසවීමස භාවනා වශයෙන් තමන්තුලින් බලන්. දුරජාන් හන්සයපිට වන්දරට ගොඩක් පට නාහනෙට් නිවන්ඳොරට බනාාහගෙන නැත්දිීමම හත්වෙච්චයි කොච්්‍ර රති. බනාහදදිීමම මාර්ග පල් ලබනයකු ඩාක්කින්. උගටි තඥ විපටි තං්‍ය කියන සසර පින් ඇතියයි බනාහදීමයි ධර්ම අවබෝධ වේ. ඊළගට ධර්ම සා කවරවරි කල්්‍යාන මිට්‍රේ ධර්මයට ආස කෙනෙක් කම්බුට හම ධර්මයගැන කතා කරන සාකච්ඡා කන අදම මෙම නක් ඇහව ක ධර්ම සාකච්ා හිත වැඩනවා. ත් කියද්දී අර්ථ විමසමින් සජ්්‍යායනා කරන්න කියන. සජ්්‍යායනයේ නිවන්දොරටවා. ඊළඟට අහපු ධරම කරුණු කාටහරි කියල දෙන්න මෙන්න මෙහෙම බක් ඇහුව මෙෙම බණක් ඇහ මතකතියාගෙන කියලද බන කියන එක නිවන්දොරටවා. ඊළඟට ධර්ම සම්මර්ෂණය යෝනිසෝ මනසිකාරය හැම වෙලාවම ධර්මයේ තමාතුළින් ගලප ගලප බලන එක නිවන්දොරටවා භාවනාව නිවන්දොරටවා යගේ නිවන්ඳරට කීපයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න ලතිය ධර්මේ දියුණු කරන්න උත්සාහයක් ගන්න දැන් ඔබ හිතන් ඔබේ ජීවිතේ දිහා අද අපිට ලොකු ආවිසක් නෑ අද අපි ජීවත්තෙන්නේ මිනිස්සුන්ගේ ආවිසෞුරුදු සීයනුත් පල්ලෙ හාට පිරිහිලාගිය තැනක ඒ අතර වේගින් දැම් වසංගත රෝගලෝක පැතිරෙනවා මිනිස්සු ලෙඩරෝගවලට ගොදුරුවේෙන. ිනිසුන්ගේ ආවිශ පිරිහිලා පිරිහිලා යනවා අපි ලෝළුවක් කෑවත් පලතුරක් කෑවත් වැඩිපුළ දැන් වහ ගහල වස ගහල තියෙන්. එතකොට මේ වගේ ජීවිතේ අපි දන්නේෙනෑ මොන වගේ ලෙඩක් ඇඟ ඇතුලි තියෙනවද. සමට බඩ අමාරකි ලයන්නේ වෛ්‍යවරය බල්ල කියනවා ඔොයා පිළිකාව වෙන්න බැයිත පුළුවන්. ට ල කැක්ුම කියලායන්නේ ගහි බලකොහම හොද කරන්න බැරි කොලේ ඩක් නහරක්තු පුරල. ජීවිතයේ හිතාගඩ බෑ අපි දරාගනීන්නේ ලෙඩවෙන කයන් ලෙඩරෝගවලට මේ කයක් ගොදුරක් කියන ද බලන්න සමහල්ලාවට හෙම් ිරිසාවක් තියෙන කෙනෙ පොඩි වෙලාවක් ඇති ලඟිින් හිටියත් එක හෙම්බිරිසාව බෝවිනවා. කාටහරි වුණනක් හැදෙනවා මට ෙද ඔක්කොටොම මුණු බයු. අපි ලෙඩරෝගවලට ගොදුලක් මේ සරීර ගුහාාවක් මේක ඒ නිසා අප්‍රමාදීව ධරමයේ දියුණු කරන්න තවකල්තියෙන පස්සෙ බැරිය පසෙ බැරියකක හිටියෝ දන්නෙම නෑ හස්මට කියැන. කවුරුත් නැවබෝ බේරකන් නැතම් මාතාපිතා කට අම්ම තරපුළුවන් පයි ේරන්න. මී අපි කියෙනන අපී ලැමේයට අපහහි යන්න දින්න බැකල නවත්වන්න පුුව. කාටවත්බේ. අම්ම තාත්තට ඔබ අපායිෙන් බීරන්න බේ. අ්‍යී වාපිත ඥාතකා. නෑදෑයන්ට ඥාතීන්ට පුළුවන්ද මේ අපි පරම්පරාාවයායට හිම අපායන්න දින්න පුළුවන් කියලා නොවත්න්න පුළුවන්. බේ! නෑදෑයන්ට බීරගන්නත් බේ. ඒනම් බීරගන්න පුළුවන් කාටද. තමන්ටමයි සම්මා පනීහිතන් චිත්තා. තමන් උත්සාහයෙන් වීරීෙන් ධර්මය දියුණු කරලා ධර්මය හිත පිහිටෝ ගත්තොත් සේසෝනන් තතෝකරු ධර්මයෙන් ඔබ බේරගන්න. ධර්මෙන් ඔබ ශේෂ්ඨත්තයට අරගෙන යන. ධර්මෙන් ඔබ ගලෝනු. එක ධර්මීතියන ශක්තිය. ඒ නිසා උත්සාහයෙන් වීරීෙන් ධර්මයහිත පිහිටවා ගන්න ධර්මෙන් ඔබ ගැලවෙන වෙන ගැලවේීමක් නෑ. මොකද අපි මේ ජීවත්වෙෙන්නේ සතර අපායි මහෙදර වගේ කියා. දැ බනහන්නාව බෞද්ධා නාලිකාවටාව බන පටිගත කරක්. ඉවර වෙච්ච ගමන් දැන් කොහෙද යන්නේ. ගෙදර කඩේ යන බඩුටි ගක්ගන්න. ගන්තර පසේ මල්ල අතට ගත්ත ගමන් බඩුටික කොහෙදයන්නේ. ගෙදර වැඩට යන කෙ කවස්වෙනකං ගෙදරේනකං ඉක්මනටම එන බස්ස එක හරි ෝච්චි හරි එල්ලිලා කොහෝම හරි හිටගෙන හරි ගෙදර එන්න තම උසහ ඉක්මනින්ගෙන්. පැභාගයක් හරි ඉස්සකහා කලින් එන්න පුළුවන්නම් කෝමහරීක්මනින් ගෙදර යන්න. නෑදෑ ගෙදර කිය යනවා. දවසක්කදී දෙකක්ින්දී. ඉන්න ඉන්න කියලා ජීවත් කොහේ ගියත් ගෙදර තරනෑ කියල නැ දෙහෙම එකක්? එතකොට අපේ ජීවිතේ වැඩිපුරම බැදිලා ඉන්නේ ඇදිලා යන්නේ මහ ගෙදර. තමන් ජීවත් එෙන තැන් තමන්ගේ පොඩි පැලක්වෙෙන්න්න පුළුව. ල්ලතු ටිකක් ක්‍රකුල්ල මැටිගයක්ක්වෙන්න පො හැබැ යිතන්ට මයි හිතට ඇදෙන්. කොහේ ගියත් තමන්ගේ වැටිලා ඉන්න තැන මේක මට හොඳදයි කියලා ඉතන්ට ඇදේෙන්. බුදු හාදුර පෙන්න්නවා සංසාරය යන්න කෙනා සතර අපාහිට ඇදෙන්නේ තොයි වගේ කිය. සත්තර අපායි මහාගේෙදර වගේ කිය. අපායි පැත්තට මයිකෙන හිත හැමවෙලේ මැදිලතිය. ඒකට හේතු අපේ විං්ඥාන පිහිට ලතියනෙ කුස ූලයන්තුල ෙේ. අපේ හිත පිහිටල තියෙන්නේ ලෝබ දේශ මෝහකින් අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් සසරි අරගෙනයන් අක්කුසල මූලයන්තුල පිහිටපු හිත ඇදෙන්නේ අක්කු සල් පැත්තට කුසලට නෙමේ දැන් ඔබ හිතන්න මෙහෙම. අපිට හිත කෙලෙස්වලට අමුතුුවෙන් උත්සහ කරන්න ඕන්න ඉබේම ඇදෙනවා. දැන් හිතන් රාග සහිතත නිමිත්ක් අරමුණක් යොමුණට පස්සේ රාග ඇති කරගන්න අපි උත්සහ කරන්න ඕනෙ. ඉබීම මතුවෙලායි ඇයි හිතතියෙන රාගානු සේතුර රාග හිත ඇතු අලුුවට ගිනිපකරු මතුයිෙනවාගේ රගගේ මතු විලායින. තරහකාරයක් දකිනකොට මට දවේශය ඇතිවව ඇතිව ඇතිවවා කියලලා ඇති කර ගන්න. කිසිම උසාහයක්කෝන්නේ අරමුණ යොමු එච්ච ගමන් කේන්තියනු දැක්ක ගමන් එක්ක තමන්ට කවුහරි ණනිනු ඇහන කියලා හිතන් ඇහිච්ච ගමන් අරමුණ එනකොටම කේන්තියන්නද. ඒ අමුතු උත්ස්සාහයක් කෝ නැ සැනිින් දවේශයේ පටිගානුසේ මතු වෙලායිනෝ. එතකොට අකුසල මූලයන්තුල පිහිටි හිත සැනින් අකුසලට ඉබේ මඇදෙනවා. හැබැයි සද්ධාව එහෙමනේ බුදුගුණ හිතලා වීරියෙන් උත්සහයෙන් ඇති කරගන්න ඕනේ. කරපු පින හිතල 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 ත්‍යාග සම්පත්තිය ඇති කරගන්න ඕනේ. සීලේ උත්සාහහියින් වීරියම් පුරුදු කරලලා පුරුදු කරලා පුරුදු කරලා. ඔොහෝ මහරි වඩාගන්නෝ ධර්මයේ සද්දහා සීල සුත තියාග ප්‍ර්ඥා, මෛත්‍රී කරුණා මුදිිතව්පෙක්කා නිකං වැඩෙන්න්නේ උත්සහයි වීරී කුසල් ඇතිකරගන්න ඕන හැබැ අකුසල් ඉබීම මහගෙදට ඇදෙනගේ හි අකුසල මෝලයන්ගේ පිහිට පහිත අකුසලට ඇද ඇදදි යනවා. හෙනිසා ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න වීරී ඇති කරග. මේ ධර්මය වඩන්න අපිට කරුණු තුනක් ඕන. සතර සති පට්ඨානනි කුදු හාන්ද්‍ර විස්තර කරනවා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපියන්නේ කෙස් තවන වීරියක් ඕන අප එකටකි න සතර සම්්‍යප දහන අකුසල් ප්‍රහණය කල අක්කුසල් දියුණ කරන්න වීරයක් තියෙන්නවා. සම්පජානකයන්නේෙ හොඳ නුවනක්තියෙන්නඕන. අර යෝනිසෝ මනසිකාරයයක්ත්ය එ එක තමයි එකති. ඒ කුසල්ද කසල්ද හොඳද නරකද පින්ද පෞ්ද යහපද්ද අයහපත්ද. අපි ධරමයට අනුව විමසා බැලීමේ නුවනයකට ෙන සම්පජාන්. එළඟට සතිමා කියන්නේ හොඳ සිහයක් පවත්වගෙන සතිපට්ටානි සිහිය දියුණු කරගෙන හිත රැ ගන්න ඕන්න. ඔන්න ටික තියෙනවන අපිට ධර්මාව බෝධයට හිතක් සකස්සේනවා. තියේ නිසා ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසන් දවස. මොහොතීන් මොහොද. ශනීෙන් ෂනය ගිවෙන හැම රව රැයක් දවාලක්ම මරණයට ලංවෙත්. අපි දන්නේ නෑ කවද කොතන කොහොම මොනවිදිහට හුස්මටිකය අයිද. ඒ නිසා අප ප්‍රමාදීවෙන්. තින් අප්‍රමාදී වව හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුන් වූ චතුරාරි සත්‍යේ ධර්මයමවබෝධ කරගෙන ධර්මාවබෝධය පිණස්සම මේ ධර්මදානමයේ පිනාශිරවාදයක් වේවාවීවා කෙලාශිර්වාද කර. නම් පිංහතුනේ ධර්මශ්‍රවනය ධර්මදානීන් රැස් කරක සියලුපින්. සියලු දෙබියූ සාදු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරන ආශිරවාදය බැහැමදිනාටම ලැබේවා ලැබේවා කිය ආශිර්වාද කරනවා සියලු දෙබියූතුම් නිවනටම පත්වීවා කියලසාදු කිලපින් දෙ. හොරන මිල්ලනය පිනාහේන මැස්සන් පාලමුල්ල හරි ඒ වගේම ඉඹුලහේන කජුගහ දෙනය බොර ලැස්ස කියන්න ඒ ගම්වල ගම්වාසී දායක දායිකාන් සැදහැවතුන් එකතු වෙලා තමයි අද මේ ධර්ම දානම පින්කම සිදු කරන්න. ති මේ හැම දෙනා නමෙන් මිය පරලවගේ සංසාරගත පරම්පරාගත සියලු ඥාති. සාදුකාරදිදිී මේ පින් අනමෝදන් වෙත්වා. ඒ අයගේ පරලවජීවිත සැපවත්තේවා සහ පත්තේවා වහ වහා සසල දුකින් අතමිදේවා කෙල සාදු කෙල පෙන්ද. ඒවගේම හොරන මිල්ලනිය මානාන ශ්‍රී පුුණ්්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජනය උඩෝවිට දම්ම පාල නායකහන්දුරන් වහන්සේට නිදුක්්නී රෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැවරන දීර්ගාය සම්පත්තිය ධර්මාෝධය පිණිසම මේ පි ආශිර්වාදයක් වේවා කියලා ආශිීර්වාද කරන. ඒවගේම සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ නාලිකාව සම්බෝධි විහාරස්ථානය මුල්කරගෙන මේ ලෝකයාට බුද්ධ ශාසනයේ දියුණු කරන්න විශාල් මෙහවරක් සිදුකට අපවත් වී වදාළ පූජනය දන්නාගම කුසල් දමනායක මහිපාණන් වහන්සේ. සාධකාරධදිදී මේ පින් අනමෝදන් වෙත්වා උන්වහන්සේගේ පරලෝජී විත සැපවත්තේවා හූ පත්තේවා ප්‍රාර්ථනය බෝධියයකින් උතුම් නිවනටම පත්වීවා කියලා සාධකය. ඒවගේම රට දැ වෙනුවෙන් දෙවිිපිදූ සියු හණ විරුවන්ට පින් අනුමෝදැන් කිරීම මේ පින්වතුන්ගේ අරගුණුවත්තර සඳහන් වේ නොති එහෙමනම් මේ සැදැහැවත් හැම දෙනා. මොබේ දූ දරූඥාත් ඉහිත මිට්්‍රාදි කල්්‍යයාන මිට්‍රය. මේ පින් අං ෝොඩ අහිත දෙන සහභාගගේ වෙච්ච ගම්වාසි ප්‍රදේශවාසේ හැම දෙනාාමත් ඔබ හැම දෙෙනා මත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා ගන්නහිලන හුස්මරැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනරුවන්ගේ අනන්තාශිර්වාද රැකවන්න සැලසේවා හැම දෙනාට මුතුම් ධර්මාබෝධය පිණිස මේ පි නාආශිර්වාදයක් වේවා කෙලාශිර්වාදක. මැඩගන්න අභිවාදන සීලිස්ස නිච්චන් වදධහා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන් තිී ආයු වන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සගග සම්පත්ති මේ වච්ච අතෝ නිබ්භාන සම්පත්තිී මිනාතිී සමිච්චතු හැම දෙනාම නිදුක්කේවා නිරෝගි වීවා සුවපත්තේවා සුවපත්තේවා සුවපත්තේ හැම දෙනාටම තෙරුවන් සරණයි